කොල්ලෙක් විශ්වාසය දිනාගන්න තමන්ගේ ජීවිතේම කැප කරන එක තමා කෙල්ලෙක් කරන ලොකුම මෝඩකම. අපේ තාත්තලා කවදාවත් ඔයාලට කැමති වෙන්නේ නැහැ ගීත්. මට ඒගොල්ලන්ගේ හිත රිද්දල ඔයාලට කැමති වෙන්නත් බෑ. එතකොට දැන්වත් සුජිත්ත මැරිකන් එක ෂුවර්ද? මං වෙන මොනව කරන්නද? ඒක හරි වැඩක්නේ. අනුන්ගේ සතුට වෙනුවෙන් ඔයාගේ ජීවිතේ බිලි දෙන්න තරම් වා මෝඩ දක්කි. ඔයාට තේරෙන්නේ නැහැ නංගි. ඇයි මට නොතේරෙන්නේ? ඔයා හිතුවද මං බබෙක් කියලා? ගීතයි ඔයා දිහා බලන විදිහ නොතේරෙන තරම් මම මෝඩියක් දැක්කි. අනික ඔයා ගීතයි දිහා බලන විදිහත් මම දැක්කා. ඔයා ඇත්තටම ආදරය කරේ ගීතයිට. ඒ හේතුව හින්දා තමයි ඔයා ගිහිලා ගමේ නතර වුණේ. අන්තිමට ඉතින් ඔයා ඒ අහිංසක දුප්පත් කොල්ලව අතෑරලා පෝසත් හැන්සම් කොල්ලව මැරි කරන. එහෙම නෙමෙයි නංගි. දැන් අපේ ආදරේ ඉවරයි. මට ඕනේ අපේ අම්මවයි තාත්තවයි සතුටු කරන්න. ඇයි ඔයාට ඒක තේරෙන්නේ නැත්තේ? මං හිතුවා ඔයා අනිත් ගෑල් ළමයින්ට වඩා ගොඩක් වෙනස් කියලා. හැබැයි ඔයත් ඒ අය වගේමයි අක්කි. කාට ලව් කරත් මැරි කරන්නේ හොඳ සල්ලිකාරේ. මට ඕන සල්ලි නෙමේ නංගි. ගීත දැන් මට අයිති නෑ. එයාව අයිති වෙන කෙනෙක්ට. මං කරගත්ත හැරි ගස ගන්න පුළුවන් වැරද්දක් නෙමෙයි නැන්ද? මං කරගත්ත පාප කර්මයට වක් කියන්න ඕනේ ගීත් අය නෙමෙයි. ගීත් නෙවෙයි? එහෙනම් කවුද? ඒ ගැන මගෙන් අහන්න එපා නැන්ද. ගීත් අය වැරදි නෑ කියලා විතරක් හදිට කියන්න. මේ අපරාධයට වග කියන්න ඕනේ ගීත් නෙවෙයි නම් වෙන කවුද වාසනා? කවුද? වාසනා මේක සෙල්ලමක් නෙවෙයි. කතා කරන්න. මේකට වග කියන්න ඕනේ අර බාප්පා කියන පව්කාරේ. මගේ බලාපොරොත්තු හැම දෙයක්ම විනාශ කරලා දැම්ම නැන්ද? විල්බට්, ඕක හැදුවේ මගේ ජීවිතේ විනාශ කරන්න. අන්තිමේට ඒකට බිලි වුණේ උඹ. ඕකරන මගෙන් සමාවක් නෑ. ඕකට මගෙන් සමාවක් නෑ වාසන. අනේ නැන්දේ, කලබල කරන්න එපා. මම මේ හැමදේම ඉවසගෙන හිටියේ නංගි මල්ලි නිසා. උන් දෙන්නට තාත්තෙන් නැති කරන්න බැරි නිසා. මගේ අම්මගේ පපුවට ගින්දරක් දෙන්න බැරි නිසා. එහෙමයි කියලා උට දඬුවමක් නොදී කොහොමද? උට දඬුවම් දුන්නා කියලා ජීවිතය හරි ගස්සන්න බෑනේ නැන්දේ.
හැමදේම විනාශ වෙලා ඉවරයි. මට දැන් ඕනේ. මට දැන් ඕනේ. ගීතයව නිදොස් කරන්න විතරයි. එතකොට ඔයාට මොකද වෙන්නේ වාසන? මට මං ගැන බලා ගන්න පුළුවන් නැන්ද? මට පේනවනේ අම්මා මේ දවස්වල ඉන්නේ ටිකක් අමාරුවෙන්. ඔය මූණත් මැලවිලා. ටික දවසක ඉඳලා කොන්ද රිදෙනවා. ඉතින් යංකු බේට් එකක් ගන්න. එන මං වීල් එකක් බලලෙන්න. අපි සුජිත්ගේ කාර් එක ගෙන්න ගමු. කොහොමනම් ඉතින් ඒ ළමයා හිට අනිත් අපේ ගෙදර ලොකු බෑන වෙන්නනේ යන්නේ. සෙල්ල මැරෙන්න පුළුවන්. මං දා දුක් විඳලා හදපු මගේ දරුවෝ එහා මග යනවා. හදිගි වෙඩින් එක ජයටම ගන්න ඕනේ. ගියා ඔයාලගේ තාත්තා මුණ ගැහෙන්න. එයාගේ ඔෆිස් එකට. ඔයා මොකටද හේකියේ? ගියේ යමක් තේරුම් කරලා දෙන්න පුළුවන්ද බලන්න. වැඩක් නැහැ. හනමිටි අදහස් වලනොයි මොකද්ද ලොකු බයකිනොයි හිත පුරවගෙන ඉන්නේ. මං ඔයාට කලින් කිව්වනේ දමිත්. එයා බයයි. ඕගොල්ලන්ගේ හිත් දරදඬුයි කියලා. අපටත් හිතක් පොපුවක් තියෙනවා. අපටත් ආදරේ දැනෙනවා. මටත් ඔයාගේ ආදරේ දැනෙන හින්දානේ මම ඔයා ළඟින් ඉන්නේ. අපි දැන් ওই කතාව නවත්තමු. තාවකාලිකව මේ ප්‍රශ්නේ යට ගැහුවට කවදා හරි ආයෙත් මතුවෙනවා. ඉදාට මේ ප්‍රශ්නේ අපිට මූණ දෙන්න වෙනවා. ඒ ප්‍රශ්නෙට මට ඕන වෙලාවක මූණ දෙන්න පුළුවන්. මොකද්ද ඔයගෙන් අදහස් කරන්නේ? මගේ ජීවිතේ මං තීරණ ගන්නෙ කාවවත් සතුටු කරන්න නෙමෙයි. මට සතුටු වෙන්න. අනික මං ආදරය කරන කෙනාගේ මං බලාපොරොත්තු වෙන්නේ සල්ලි ලස්සන නෙවෙයි. මට පපුව පිරෙන්න ආදරය කරන්න පුළුවන්ද කියලා. එහෙනම් ඔයාගේ තීරීම වැරදි. මට පපුව පිරෙන්න ආදරය කරන තරම් වෙලාවක් නැහැ. අනිත් එක මෙහෙම හරි මුණ ගැහෙන්න එන්නේ ගොඩක් අමාරුයි. තොර තෝංචියක් නැතුව ආදරෙයි නොකිව්වට මොකද? මං දන්නවා ඔයා මට ආදරෙයි කියලා. ඒ ආදරේ මට දැනෙනවා දමිත්. මං මොන දේ හිතුවත්
ගීතයි තිවාසනාට ඒ දෙන්න සතුටින් ඉඳි මේ හැම දෙයක්ම බොරු මං හැමදාටම තනියෙන් ඉන්නවා ඔයා ගෙදර ගිහිල්ලා ටික දවසක් යනකොට මේ හැම දෙයක්ම අමතක වෙලා යයි නැති. එහෙම අමතක වෙන්න නම් මම මැරිලා ඉපදෙන්න ඕනි පුංචි අම්මේ. අනික එහෙම දවසින් දෙකෙන් අමතක කරන්න පුළුවන් ආදරයක් නෙමෙයි මට තිබුණේ. ගීත් මගේ පළවෙනි ආදරේ.